සුබ දවසක් කියලා මුලින් පිළිගන්නවා යකුල රවණා channel එකට. ඉතින් අද දවසේ අපි කතා කරන්න යන්නේ විශේෂ වූ කාරණාවක් සම්බන්ධව. ඉතින් මේක තමයි ගොඩක්ම මේ අපේත් එක්ක පෞද්ගලිකව කතා කරන ප්‍රාදේශීය වාර්තාකරුවෙක් හරහා තමයි මේ වීඩියෝ එක ඔබ දකින මේ වීඩියෝ එක අපිට හම්බ වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ විශේෂත්වය තමයි මෙතන යම් කිසි දැවැන්ත වස්තුවක් තියෙනවා. ඉතින් මේ වස්තුව ආරක්ෂා කරන්නේ දැවැන්ත නාගයෙක්. ඔබට මේ වීඩියෝ එකේ සාමාන්‍යයෙන් නාගයාගේ කොටසක් වාගේ දකින්න පුළුවන් කියලා තමයි අපිට මේ පුජ්ජකලයා මේ වීඩියෝ එක එවන්නේ. ගොඩක් දුර ඉඳලා තමයි වීඩියෝ එක අරන් තියෙන්නේ. මොකද මෙහා කන්ද ඉඳලා තමයි අරන් තියෙන්නේ. එහා පැත්තේ ගල් තලාවේ තමයි ඇතුළත තමයි මේ නාගයා ඉන්න ගුහාව තියෙන්නේ කියලා අපිට කතා බහ කිරීමක් කරනකොට මේ පුජ්ජකලයා අපිත් එක්ක කතා බහ කිරීමක් කරන්නේ. ඉතින් මේ කන්ද තමයි කෝංගල කඳු වැටිය කියලා කියන්නේ. ඉතින් කෝංගල කඳු වැටිය කියුවට අද ඔබ ඒ නමින් දන්නේ නැති වෙයි. මොකද කෝංගල කඳු වැටියට අද වෙන විට වෙනත් නමක් තමයි භාවිත කරන්න කියලා කියනවා. මොකද දැන් භාවිත කරන්න නම දෙන්නත් එපා කියලා ඔහු අපෙන් ඉල්ලීමක් කරා. ඉතින් මේකේ ආරක්ෂාව සඳහා ඉතින් මේ ප්‍රදේශය ගොඩක්ම ජනප්‍රිය වෙන රජ කෙනෙක් ඉන්නවා. ඒ රජතුමාගේ නම කියන්නෙත් නැහැ. ඉතින් ඒ රජතුමා ගොඩක් වෙලාවට මේ බෞද්ධ ආගමට ගොඩක් ලැබි කෙනෙක්. ඉතින් මේ කෝංගල කඳු වැටියේ විශේෂ විදියටම ආරාම සංකීර්ණයක් ඉදි කරලා තිබිලා දිනවා ඒ කාලයේදී. ඒ කාලයේදී ආරාම සංකීර්ණයක් ඉදි කරලා ගොඩක් ඒකට මේ ධාතු වර්ග එහෙම ගොඩක් නිදන් කරලා තැම්පත් කරලා තිබිලා තිනවා. ඉතින් විවිධ මේ අයකේ ක්‍රියාකලාපය නිසා මේ ආරාම සංකීර්ණයේ අදවන විට කැලෑ වැදිලා විනාශ වෙලා තියෙන්නේ. ඉතින් නටබුම් සමහරක් විට හොයා ගන්න පුළුවන් ඒ ගල් කණු එහෙම හොයා ගන්න පුළුවන් ඒ කියලා තමයි අපිට ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කිරීමක් කරන්නේ. ඉතින් මේ විනාශ වීමත් එක්ක ගොඩක් වෙලාවට මේ තිබුණ ධාතු වර්ග අද විට ආරක්ෂා කරන්නේ එහෙ ඉන්න දැවැන්ත නාග විශේෂයක් ඉන්නවා. ඉතින් නාගයෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ ප්‍රදේශයට ගොඩක් කටි යන්නෙත් නැහැ කියලා කියනවා. ඉතින් මොකද මේ ඔබ දකින මේ ගල් තලාවට කිසිම කෙනෙක් යන්නේ නැහැ කියලා කියන්නේ. මොකද ගොඩක්ම සර්පයෝන් සහ මේ නාගයෝ කියන ගොඩක් දකින්න ඉන්නවා කියලා මේ වීඩියෝ එකේ පෙන්වන්නේ. මොහු සූම් කරලා ඔබට ගල් තලාවේ මැදින් තියෙන උඹක ඇතුලේ ඉන්න නාගයා පිළිබඳව. ඉතින් මේකේ විශේෂත්වය වෙන්නේ මේ ධාතු වර්ග ගොඩක් වෙලාවට මේ බුදුරජාණන් වහන්සේගේ ධාතු වලට සමාන විය හැකි කියලා. මොකද ගොඩක් ධාතු ආරක්ෂා කරනවා කියන්නේ නාගයේ කැම්පස් විදියට මොකක් හරි ලොකු තේජසක් ලොකු බලයක් තියෙන්න පුළුවන් ඒ ධාතු වල. ඉතින් හරියටම දන්නේ නැහැ ඒ ධාතු මොනවාගේ ඒවද කියලා. ඉතින් මෙතන ගොඩක් වෙලාවට අපි ප්‍රාදේශීය වාර්තාකරු කිව්වේ මේ වගේ දේවල් ලංකාවේ ඕන තරම් තියෙනවා. ඒවා වැහිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් හරියටම අදාළ බලධාරීන්ට හොයාගෙන ඇවිල්ලා හරි මේ පිළිබඳව දැනුවත් කරා නම් හොඳයි කියලා තමයි අපෙන් ඉල්ලීමක් කරේ. ඉතින් ඔන්න අපි දැනුවත් කරා අදාළ බලධාරියෙක් ඉන්නවා නම් මේ පිළිබඳව හොයන්න මේ ප්‍රදේශය කොහෙද සහ මේවට මොන වගේ නීති සම්පාදනය තියෙන මේවා ආරක්ෂා කරන්න සහ යම් කිසි විදියකට ගොඩක් කාලවට යකුලරවණ අපිත් කතා කරනකොට ඒ පුජ්ජකලත් එක්ක අපි කිව්වේ ගොඩක් කාලවට ඔය දේ ඔය විදිහම තියෙන එක හොඳයි. මොකද සමහරක් අය ඉන්නවා මේ ධාතු විවිධ තැන්වලට අර යනවා. ඒත් එක්ක මේ නාගයෝන්ට සමහරක් කාලවට ජීවිතේ පව නැති වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මොන වගේ දෙයක්ද මෙතනින් මේ ආරක්ෂා කරන්න කියලා. හැබැයි නිධානයක් කියලා මෙතනදී කිව්වට මෙතන ධාතු වර්ග තමයි තියෙන්නේ සහ මොකද මෙතන ආරාම සංකීර්ණයක් තිබිලා තියෙනවා. ඉතින් ආරාම වල ගොඩක් අය රත්තරම් මුතුමැණික් කියන ඒවා නැහැ. අතරම ගත්තොත් එimhe පිළිම වර්ග සහ විවිධ ධාතු වර්ග තමයි තියෙන්නේ. ඉතින් පිළිම වර්ගات මේ භූමියේ විශාල විදිහටම සැඟවිලා ඇති කියලා තමයි අපිට මේ පුද්ගලයා කිව්වේ. ඉතින් ඒ කට්ටිය ගොඩක් වෙලාවට මේ ප්‍රදේශයට මේ දරගේන්න යනවලු ගොඩක් ඉස්තර කාලයේදී. ඉතින් හැබැයි එච්චර වුණත් දැනට මහුට අවුරුදු 35ක් විතර වෙනවා කියලා තමයි කිව්වේ. ඉතින් 35ක කාලයක් වුණත් මේ එහා පැත්තේ තියෙන ගල්තලාවට මොහුන් කිසිම කෙනෙක් ගිහින් නැහැ කියලා කියන්නේ. මොකද ඒ කට්ටිය දෙමව්පියෝ කිසිම විටකදී ඒ කට්ටියට ඒ තැනට යන්න දීලා නැහැ. මොකද ගොඩක් වෙලාවට මේ ජනප්‍රවාදයේ එන කතාහඳරත් එක්ක. ඉතින් ඒකේ නිසා තමයි මේ ප්‍රදේශය අදටත් ආරක්ෂා වෙලා තියෙන්නේ කියලා අපිට ගොඩක් වෙලාවට මේ ප්‍රාදේශීය වාර්තාකරු කතා බහ කිරීමේදී කියපු දෙයක් තමයි. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට මේ වගේ දේවල් ඔබගේ ප්‍රදේශයේ තියෙන්න පුළුවන්, ඔබගේ ගෙදර වෙන්න පුළුවන්, ඔබගේ ඉඩම වෙන්න පුළුවන්. ඉතින් ඒ හැමදේම ආරක්ෂා කරගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඔබට පුළුවන් ඒකට යම්සි විදියට ආරක්ෂාවක් යොදන්න. ඉතින් යකුරාවන අපිත් එක්ක කතා බහ කරන්න පුළුවන්. අපි ඒකට මොකද්ද කරන්න හොඳ සහ ඒකේ මේ කියන නීතිය සම්බන්ධව අපිට ඔබට දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. කිසිම විටකදී මේ නිදන් වස්තු තමයි මේ කියන මේ පෞරාණික දේවල් වලට විනාශ කිරීමක් කරන්න යන්න එපා. මොකද ඒකෙන් ඔබට ලොකු ඉෆෙක්ට් එකක් වෙන්න පුළුවන්. මොකද ඒක නීතිය පැත්තෙන් නැති වුණත් ඒකේ ආධ්‍යාත්මික පැත්තෙන් විශාල විදියටම ඔබට බලපෑමක් එල්ල කරන්න පුළුවන්. ඔබගේ ඉදිරි වැඩ කටයුතු වෙන්න පුළුවන්. ඉදිරි අනාගතයේ ඔබගේ යනකොට ඒ ගමන සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි ඔබට ආදරයෙන් කියන්නේ මේ වගේ දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපලෝඩ කරනවා අපිව දැනුවත් කරන්න. ඉතින් අද දවසේ වීඩියෝ ගොඩක් වැදගත් වුණා නම් අනිවාර්යයෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්නත් අමතක කරන්න එපා. අදට අපි ගිහින් එන්න මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් ඔබ කමෙන්ට් එකක් දායි කියලා බලාපොරොත්තුවත් එක. ඕකේ, thank you.